හොඳයි හැම දෙනාම සංවරව නිත් අඩුවන් කරගෙන අත් පුකුල මත තබාගෙන සංවර වෙන්න සංවර වෙලා සමාධි කයවත් මාලාවන් ඉන්නගින්නා වූ මේ උතුම් භාවනාවට තවන් දීගෙන අදහස ගන්න බලාපොරොත්තු වෙන්න අදහස හොඳින් සිහි කරමින් තවන් දීගෙන සංවරව උතුම් සමාධිය ලැබේවා සමාධියෙන් ප්‍රඥා පහල කරන්ට උපනිසිරි ලැබේවා කියලා අධිෂ්ඨාන කරගෙන සංවරවෙන්න සන්න සුම බුදු පිය රජගෙන දුන්නා එම මග අප දරු ලෙසටම යන්නා සමිඳුගේ දරු කැල ගුණ නැන යෙන්නා සදහම් මග යති පිරිසිදුවන්නා මුනි පිය දුන්දම් සමනය වන්නේ සමන ගුණෙන් බොදු දරු ලෙස ඉන්නේ සමට මුනිඳු ආසිරිගෙන දෙන්නේ නිවන දෙසට මග යොමු කරවන්නේ ගුණය මුනිඳු නැගේ අපමණ වෙනවා එබඳු ගුණය අප වෙත ගෙන දෙනවා මුනිඳුගේ දරු එම සුවයට එනවා සමගේ සිරුර බුදු සිරි නැහැවෙනවා සමිඳුගේ ආසිරි කඳ විහි දෙන්නේ හිස සිට දෙපා තුළටම වැසියන්නේ සුවය මුනිඳු ළඟ ලෙස වැටහෙන්නේ සමට සුපිරි සිදු ගුණ කඳවන්නේ දස අකුසල් අහලක හිතේ නැත්තේ වදනද කය සංවර ලෙස ඇත්තේ සමිඳුගේ ළඟ ගුණ කඳගෙන සත්තේ වඩන මගට සැම නැඹුරුව ඇත්තේ මහා සමන් මල් තොග මතු වෙනවා මහා සමන් කැල සැම වෙත වෙනවා ලක්ස ගණන් මහා මල් මතු වෙනවා මුනිඳු පුදන ලෙස සකසවා දෙනවා සමන් මලින් මුනි රජිඳු පුදන්නට සියල් අතට මල් වටි ලැබෙන්නට උතුම් පැතුම්ගෙන සකසමවන්නට බුදුන් දෙසුව දම් අසිරි ලැබෙයි මට සවොම අතට මව මව සකසනවා සුසුදු සමන් මල් සකසලා දෙනවා සැවගේ අතේ මල් වටි පිරෙනවා මුනිඳු පුදන ලෙස සකසා දෙවනවා මේ සැම දෙනා දැන් සම්බුදු රජිඳු වෙත
අරගෙන අහත් තලයට යන විලස ඇත. සිටි සිටි අසුන්වල සිට පාකරෙනු ඇත. ටික ටික සිරුර බර නැත සුවයටම එත. මුළු කය සැහැල්ලුහි නැත කිසි බර ඇත්තේ. දාහය ගින්න නැහැ කඳ අහලක ඇත්තේ. නිදහත් වුණාමිනි දුක් කඳ ලොව පැත්තේ. පසෙකින් තබා මනසින් කයගෙන ඇත්තේ. සැම දෙන ටිකෙන් ටික උඩ අහසට ගන්නා. දැන් සැම දිනා නිහඬව අහසෙහි ඉන්නා. සිටි සිටි ඉරියව්ව අසුනක් ලෙස වන්නා. ආසින් මුනිඳු දකිනට සැමගෙන යන්නා. උදෑසන ලෙස වෙත මුනිඳු දකිනට සැම යත. ගුවන් විමනක් වෙත සැවොම මවලා රැගෙන එහි අත. ආසේ ඉහළ මහවියනක් සැදිලා යටින් අසුන් පිහිටන බිම හැදිලා. වටින් එළිය දෙන ලෙස වට කෙරීලා. සමන් සුවඳ විමනක් ඇත මැවිලා. සැවම විමන ඇතුළට අරගන්නේ. හිටිය සිටිය අසුනද මවවන්නේ. සැවම හිටිය ලෙස එයාසුනේ ඉන්නේ. ගමන යන්ට විමනද සැරසෙන්නේ. දිවමන් මුනි රජ දෙවුරම ඇත්තේ. දෙවුරම් බෙහෙරට ගමගෙන ඇත්තේ. අහත් යානි මෙම ලෙසගෙන සත්තේ. ආන්තලෙන් හෙමි හිටගෙන ඇත්තේ. සෙමින් සෙමින් පාවිගෙන යනවා. උතුම් බුදුන් දකිනට සැකසෙනවා. ගුවන්තලෙන් ටික ටිකගෙන එනවා. උතුම් එදෙවුරම් වෙහෙරට යනවා. දුරින් පෙනෙන වෙහෙර වඳිමු උතුම් බුදුන් ළඟ විලසට. සියල් දෙනා අහත් තලෙන් විමන තුලින් ගෙන එදෙසට. ටිකෙන් ටිකම ලං වන විට ගුවන්තලෙන් නැම වට පිට. උතුම් සාදු හඬ නතු වෙයි බුදුන් වඩින දෙස එම වට. තියල් අතින් ගෙන ගත් මල් සැවම අතිනි අරගන්නේ. උතුම් මනෝමය කයකිනි මොනිඳු වඳින්නට යන්නේ. ආන්තලෙන් ගොත් හිමි හිට යහලට ගොත් කුම වන්නේ. පහත් කෙරෙයි වෙවන් විමන සැමට බසින්නට දුන්නේ. ගුවන්තලෙන් එම හිමි හිට පහත බිමට ගෙන තබන්නේ. තියල් අතින් මල් අරගෙන හිමින් එවිමනින් බසින්නේ.
උතුම් දෙවුර මේ වෙහෙරට වඩින තැනයි දැන් සිටින්නේ. එවන් මගින් සැමදෙන අද දරු ලෙස සංවරව ඉන්නේ. එකින් එක් කෙනා පෝලිම් වෙනස් නොකර දුරින් දුරට සංවර ගමනින් යන්නේ. උතුම් බුදුන් වඳින ලෙසට අතින් රැගත් සමන් මලින් මොනිදු පුදන ලෙසින් සුදට සැරසි සැරසි මේ සැමදෙන දැන් යනවා මොනිදු වෙතට. දුර සිට මොනිදු වැඩ සිටි තැන පෙනෙනු ඇත. එන බව දැකම බුදු පිය රජ දිලෙනු ඇත. මේ සමදිනා දැන් මුනි රජ ළඟම වෙත. සමදින එකත් පසකින් සිට කියනු ඇත. බුදු රදින් දුන්නේ මේ දැහැම් මල් සැගෙන එනා. දෑ සමනින්ද සැක තුන මල් සුවය දෙනා. ඔබ දුන් සුසුදු ධම්මග පිළි පදින දිනා. මේ මල් වගේ අප හද පිරිසිදුම වුණා. පිරිසිදු මලින් ඔබ වෙත මේ පුදන්නේ. හද බැති මල් මිටක් විලසයි කියන්නේ. තුම්බුදු පියාණන් පාමුල තබන්නේ. මාදිවි පිදේවයි සිහිකර පුදන්නේ. සැමගේ අතින් ගෙනා සමන් මුනිපිය රජ ළඟ තබන්නේ. උතුම්බුදුන් වෙත තම හද මලක් ලෙසට ගෙන පුදන්නේ. උතුම් සම්මා සම්බුදු රජ ළඟ ලෙස මේ ගුණ කියන්නේ. උතුම් සමිඳු වැඳ පසෙකින් සංවර විලසයි සිටින්නේ. දරුවනි උදෑසන සිට ධම්මග ඉන්නා. ඔබලට දහම් හඬදී ඇත ගුණ දන්නා. ඒ දම් සුවය නිවනට ගෙන යම යන්නා. මග තොට සකසලා ඇත සිහි කර පන්නා. ඉඳුරන් හයක් ගෙන ලෝ සත මම කියති. ඒවට ගොදුරු වන දේගෙන මගේ කියති. මම මගේ කරගන්ට බොහෝ කල් පොර බදති. දරුවනි කවදාද හිමි වුනේ සිහි නගති. මේ හය දෙනා ඔබ මිතුරන් ලෙස ආවා. අපමණ සසරේ මම මගේ අයි රැවටුවා. හිමි වුණ කෙනෙක් නෑ මේ සිහි කර දේවා. සිහි කර ගන්න ඇස කන ආදිය මේවා. අපමණ සසරේ මේ ඇස කන දිව කියලා. නාසය කයද මන යන හය දෙන බදලා. මම මගේ කිය කියා ලෝකෙද ඇද බැඳලා. ගන්නට වේතුනා අපමණ දුක් විඳලා. ඔපමණ දුර සිට ගමනක් එනවද. මම මගේ කිය කිය පොර කර බැදුවද. ලැබුව කෙනෙක් ලොව කිසි තැන දුටුවද.
දිවිය මරණයට යන හැටි දුටුවද කවුද ඇහැක් මගේ කරගෙන ඉන්නේ මමය කියා මෙහි කවුරුද ඉන්නේ මෙබඳු කනක් මගේ කියවන්නේ කවුද මගේය කිව් තැන තව ඉන්නේ නාසේ මගේ මේ සත පවසනවා අයිති කෙනා කවුරුද විමසනවා නෑනේ දකින්නට කවට කරවනවා දිටු හිතකින් වට මිස දිටු වෙනවා දිව මගේ අයි තව තව කියති කාගෙද හිමිකම් නැහැ සිහි නගති මගේ කිය කිය කාලය ගෙවති අයිති කෙනෙක් ලොව නම් කිසි නොමැති කය මගේ යයි මේ සත කියත කාගෙද ඇහුවොත් හැඩ හුරු නොවෙත අයිති කෙනෙක් නම් කිසි නොම පෙනෙත නමුත් මේ සත කය මගේ කියත හිත මගේ තව අය කියති කාගෙද ඇසුවොත් කෙනෙකුත් නොමැති හය දෙන පමණක් දකිති එකිනෙක බැඳ මගේ කියති ඇස කන නාසය දිව කය කියලා පත් දෙන මගේ මනසිනි බැඳීලා එක තැනකත් එක ලෙස නැත හොයලා සිටින මමෙක් සදහට මෙහි බැඳීලා කවුරුද තව අමතර මෙහි ඉන්නේ නෑනේ කෙනෙක් හිමිකම් අරගන්නේ එහෙම කෙනෙක් නැති ලොව විමසන්නේ විමසුම් නැති මනසිනි එය ගන්නේ ඇස කන නාසය දිව කය කියලා මනස සමග හය දෙන වට කරලා අයිති කෙනෙක් ඇත මම කියලා මේ මිස දිටුවක් ගනිතිද හොයලා මෝඩකමට අදහත් ඇති වෙනවා හේතු ඵලයේ හැටි නොම විමසනවා දහම දකින අය තතු සිහි දෙනවා එවිට නියම ලොව තතු වැටහෙනවා දැන් මේ හය දෙනා එන හැටි මුලදී බන ඇතු විට දුටුවානේ සීකර බලනු මැන මේ ඇස කිව් කෙනා පෙර ඔබ සිටිය තැන බවයේ සිටියාද තිබුණද බලනු මැන එමදා කවුරු වී සිටියත් ඇසක් ඇති මේ ඇත් දෙකද ඒ ඇත් දෙක සිටිය යුති යම් තෙන මිනිත් කය ලබලා සිටිනු ඇති එලෙසට සිටියනම් ඒ ඇත් මෙලෙස වෙති ඒ ඇත් මෙදා මොන තැන දැයි තිබෙන්නේ
මැරිලා එකය අලු කරලා දමන්නේ. නැත්නම් කුණු වෙලා පොළවට දිරන්නේ. ඒ ඇත් කුණු වුණා පොළවට ඇදෙන්නේ. පොළවට පෝරවි එක කොටසක් යනවා. එහි තිබු ජලය ජලයට එක් වී යනවා. වායුව වායුවට යනු මිස කොයි වෙනවා. එහි තිබු රත්න ගති රත්නය වෙත යනවා. දැන් කෝ තිබුණ ඇහැ ඌදේ එතන නැත. හිමිකරු හිටියාද සීකර බැලිය යුත. උපතේ පටන් මිය යනතුරු දඟලා ඇත. මගේ මගේ කිව් කෙනා දැන් දැන් බැලිය යුත. මගේ කිව් කෙනෙකු හිටියා නම් බලය ඇති. මේ මගේ දරුවෝ යයි රැකගෙන සිටිය යුති. ඒ මගේ ඇත් දෙකයි කිව්වා කියනු ඇති. මොනවද කළේ රැකවරණෙට බැලිය යුති. උපතට පත්දින සිට කුමවන්නේ. ලෙඩවන ඇත් දෙක පෙර කලවන්නේ. එම කල ලෙඩරෝ ඇසට හැදෙන්නේ. කවුරුද ඇස ඒකෙන් බේරන්නේ. කන බොන දෙය මුවාගින් ගෙන කය වෙත. දෙන විට ඉන් ඕජසගෙන නගවත. දින දින ඇස වෙත පෝසනගෙන දෙත. ලබ ලබ කබ කඳුළුද කුණුගෙන දෙත. හද හද තම මනසින් එහි යොමුවන. දසුනට හිත යව යව හිත බැඳගෙන. මම මගේ ඇත් කිව්වත් සත කිසි දින. හිමිවන මොහොතක් නැහැ මොහොතකගෙන. ඇත් දෙක හටගත් දින සිට තැවෙති. කඳුළු පෙරයි දැවිලිදගෙන දෙවති. මෝර මෝර මොන පෙදෙසට ඇදෙති. මරණය එන දින වෙත ලංකරති. උපත සමග මරණය නියතව ඇත. එදෙසට මොහොතක් නෑරම දුවවත. මම මගේ කිය කිය සත මෙහි රැවටෙත. හිමිකරු කවුරුද නැහැ දකිනටවත්. වැහැරි වැහැරි අඳවි ඇත් යනවා. කවුද හිමිකරු රැකගෙන දෙනවා. අනාත ඇත් දෙක මරණෙට යනවා. බේරා ගන්න අය කිසි නොම වෙනවා. මේ කන් දෙක උපතෙදි හට ගත්තේ. මරණය අරගෙන එදෙසට යත්තේ. නවතින මොහොතක් අතරක නැත්තේ. එහෙම කයක මම යයි කුම ඇත්තේ. පෝසන කර කර කන වඩවනවා. ලෙඩරෝ කන් කුණු ඉවතට දෙනවා. දුකට මුලක් සකසාගෙන තනවා. යනවා මිසක් කුණු වන ලෙස යනවා. ලැබෙන සුවක් මොනවදගෙන දෙන්නේ. ඇකෙන දෙයක් සුව යයි කුමගන්නේ. එනවා යනවා රැවටුම පමණින්නේ.
කොයිද තවත් වටිනාදය දෙන්නේ නාසෙත් උපතින්ගෙන සකසනවා සතර ධාතු කුණු කර වඩවනවා උණක් විලස බොරුවට රවටනවා හමකින් ඔප කර සකසුම දෙනවා දින දින භෝජන ඕජස ඇදෙත සකස සකස ටික ටික ලොකු කරත ලෙඩරෝ අපමණ අතරෙදී හැදෙත ඒවා නිසා අපමණ දුක් විඳිත නාසේ මගෙයි කීවට කවුරුදගෙන හිමිකරු කවුරුද නාසෙට බල දෙන මොකද රකින අය කෝ හිමිකම්ගෙන ඇත්ද මමෙක් නාසය මෙහි රැක දෙන කවුද නැතිව කෙනෙකුත් පෙනුමටගෙන මගේය මගේය කියනවා මෙම තතුගෙන නමුත් බැලුව විට හිමිකරු කියමින කෙනෙක් නොමැත මේ නාසය රැක දෙන දිවය රසය ගන්නට තැන් ඇත්තේ කිවත් එතන කවුරුද හිමිගත්තේ මගේ කට මගේ දිව කියවනු ඇත්තේ නමුත් කෙනෙක් නෑ හිමි කරගත්තේ එකින් එකට පෝෂණ කරවන්නට ජලයද රස ඕජස සකසන්නට භෝජනගෙන දෙයි මුවගට හැමවිට එයින් නැගෙන ඕජස ඇදෙනවවට ටික ටික දියුතලින් ලොකු වෙනවා අතර රෝග ලෙඩ අපමණ වෙනවා පෙළෙන පෙළෙන දුක් කඳ විඳවනවා මගේය කිවත් කවුරුද විමසනවා හිමිකරුවෙක් හිටියොත් මෙදිවටගෙන දැකිය යුතුයි කරදර එන විට දැන අහෝ කෙනෙක් නැත මේ කුණු දිව ගැන කවුද රකින අය මම මගේ කිව් තැන මෙබඳු කයක හිමිකම් අරගන්නේ කවුද මේකය මගේ තව කියවන්නේ මේකය මහා කුණු කඳ කිනි එන්නේ එයටම භෝජන තව රස දුන්නේ ජලයද භෝජන කුණු කඳ හදති දෙතිත් කුණක් වට කර වඩවවති මේ කය මම මගේ යයි පවසවති කවුද මෙයට හිමිකරු දැන් සොයති මේ කය ටික ටික වැහැරිලා යනවා එදරෝ අපමණ වට කර එනවා විවිධ සතුරු කරදර වටලනවා වස විස නොයෙකුත් විස කරවනවා අවට සතුන් මේ කය කාදමත නසන වයිසර විසගෙන මෙහි ලවත නොයෙක ලෙදද රෝගද වට කරත තකින මමෙක් නම් අහලක නොමැත මෙබඳු තැනක් මේ කුණු ගොඩ අරගෙන වටින දෙයක් හොයනවා සත මෙහිවන හොඳට හිතට සුවගෙන දෙන හැඩගෙන හොයන හිතක් ඇති කරවයි එලෙසින ලක්සන හොය හොය යන හිත නගත ඒක මගේ කියනට අය නොමැත
හේතු ඵලය ලෙස මොහොතිනි නැගෙත. ඇහැට රූප එන මොහොතට නැගෙත. ඒ මොහොතින් එම කෙළවර වෙන්නේ. ඇදුව හිතත් මොහොතින් බිඳියන්නේ. මෙයිට වැඩිය මොනවද එහි වන්නේ. හිතට අයිති කරුවෙක් නොමවන්නේ. කනට හඬක් හොය හොය දඟලනවා. අවදානින් වට පිට විමසනවා. හඬක් ඇසෙන විට හඬ සහ එනවා. නැගෙන හිතක් මතු වී වෙනසෙනවා. ඒකට හිමිකරුවෙක් ලොව නොමැත. හේතුඵලය ලෙස හඬ හිත දෙවත. මීට වැඩිය තව හිත යයි එවත. කනට බැඳුනු දේ නම් තව නොමැත. නාසෙට සුවඳක් හෝ ගඳ ඇදෙති. ඒ සමගම ඒ හිතගෙන නැගෙති. ඒ අරමුණ වැනසෙන විට බිඳෙති. මීට වැඩිය තව හිතකුත් නොමැති. දිවට රසක් එන මොහොතක නැගෙත. රස දනවන හිත එම විට සැදෙත. ඒ අරමුණ බිඳෙනා විට බිඳෙත. හිමිකරුවෙක් රකිනට කිසි නොමැත. කයට පහස අරමුණු වන මොහොතක දැනෙති සුවය දුක මොහොතක එලෙසක. නැගෙන හිතත් ඒ සමගම බිඳිනෙක. නැසෙනු දකිනු ඇත නැහැ පැවතුම එක. හිමිකරු කවුරුද හිතකට ඉන්නේ. මනස හිතන හිතන විට නැග එන්නේ. එබඳු හිතක හැටි සිහියට ගන්නේ. හිතන විටයි ඒකත් මතුවන්නේ. හිතන හිතන හිතිවිලි සහ මතුවෙත. ඒ සමගම මොහොතින් එය බිඳියත්. යලිදු හිතන විට යලි යලි මතුවෙත. ඒ එනමුත් කිසිවක් පවතිනු නැත. හැදෙති බිඳෙති හැර තව කුම වන්නේ. ගතද හිතද දෙකේ හැටි මෙලෙසින්නේ. ඇතිව නැතිව යන්න හැටි පෙනී යන්නේ. කවුද තවත් හිමිකරු මෙහි ඉන්නේ. ලෝක දහම ලෙස සැකසුම කෙරෙන. අවිදුව බැඳි බැඳි වටිනා කියන. වටින දෙයට හිතගෙන තැබු සැනින. බලාපොරොත්තුව එය වට කෙරුණ. අවිදුව තණ්හා යන දෙක නගලා. අදති මතුව සිත පවතිනු හොයලා. මේ හය දෙන මතු මතු සකසවෙලා. ගන්ට හිතක් සකසයි එහි බැඳිලා. අදන හදන හිත බලයක් නගත. මතුවට මතුවට කුණු ගොඩ හදත. හේතුව සකසාගෙන දෙන එවත. යලිදු ඵලය සකසයි කුණ හදත. පෙර භවයකදී අවිදුව තණ්හා හැදිලා. කර එම විලස හිත කය වදනද නගලා. හැදු තෙන බැඳී තණ්හා සමගින් බැඳිලා. හැදුවා කම් භවය මතුවට සකසවලා. ඒ හැදු හේතුවේ ඵලයක් විලසගෙන. මලදා එකුණු කය අතහැර බැඳුණු තැන. ඵලයක් සදයි හේතුව හැදු මොහොතගෙන. මේ කය එම ඵලය ලෙස දැන් හිතනු මැන. පෙර භවයකදී හේතුව දැක දුක දෙවන. අතහැර දැමුවනම් අවිදුව සහ බැඳුන.
තන්නා අතර දැමුවානම් එයි ඉතින ඇලිලා බැඳිලා කරනා කියනා කිසින කිසිවක් නොමැති ලෙස නිදහත් හිත හදලා හිටියාරුනානම් එම කාලෙදි එකලා තන්නා උපාදානද බවයද එවලා නැනවැසැදෙන්නේ අතහැර දැමු සකලා එලෙසට කළා නම් අද මෙම ගුණද නැත මේ බව උපත හැදෙනා දැන එතන නැත හේතුව නැතුව නම් මතු මෙම විලසකැත උපතක් හදන්නේ නැනවැගුණෙනි ගත එම හැදුනිසයි මේ ගතහිත හැදෙන්නේ ඒකෙන් මේ බඳු දැනුමක් මතු කෙරෙන්නේ දැනෙනා වේදනා දුක් කඳ ලෙසින්නේ තීකර ගත යුතුයි කෝ සැප කියන්නේ දුකට ඇද දමනා මර උගුල සැප කියනා පැවටුම කි හොදිනා දැකිය යුතු මෙම දාම ඉතිනා හේතුව අතහැරොත් ඵලයක් හැදෙනු නැත පෙර අතහැරියානම් අද මේ ඵලය නැත පෙර කල හැදු හේතු අද මේ ඵලය දෙත අද හැදුවානම් මතුවට යලි ඵලය දෙත පෙර හැදු කයට ඒ කල මම මගේ කීවා තවටුම මිසක් මොනවද ඒ පුහු ඒවා මේ වනතුරා මම එක් කොහි වූවා මේ ඵල කඳට අද මේ මම මගේ කීවා වදනක් පමණි නැහැ කිසිවෙක් සිටින්නේ මේ තැන හේතු හැදුවොත් මතු ලෙසින්නේ ඒ ලෙස කුණක් යලි යලි උපදවන්නේ ඒකත් මමෙක් කියලා මයි පෙනෙන්නේ මම මගේ කිව් කුණ අදහස කීවා හිමිකම් ඇති මම එක් කොහි වූවා නිදහත් කරනට හිතේ තතු කීවා හිමිකරුවෙක් නැහැ යන එන මේවා හේතුවේ ඵලයයි එහාට ගන්නේ හේතු සැදුවොත් යලි යලි යන්නේ ඵලය ලබන විට ඒ තුල ඉන්නේ අවිදුව තණ්හා යලි පොදි දෙන්නේ ඇත දකින විට සැප හොය හොය යන මේ සත විඳි තිද සැප මොන විලසින මහා දුකක් විඳ පව් කඳ කරගෙන සතර අපාගත වෙති මිනිසෙක් වුණ මිනිසෙක් වෙලා මේ ටික දෝ කරගත්තේ ඇයි මහා කලක් සිව් මහ නිරයර්ම පැත්තේ දුක් විඳ යවන කුණු කයකුත් අරගත්තේ මේ වගේ සසරේ මොනවද හරයක් ඇත්තේ ආසා පොදිය ඇල්ලුව විටමත් කෙරෙත මත්නූ ගත හිතෙන් මා පව්කම් කරත මානය උදුම්මාගෙන ලොකුවට හිටිත කළ පව් ගෙවන්නට වඳුරෙක් වී උපත යනවා මිසක් නැහැ දෙව්ලොවකට යන්නේ මානෙන් උදුම්මාගෙන හිටි අය දන්නේ මොනවා කිවත් ගිහි පැවිදිය කියමින්නේ වඳුරෙක් වෙලයි උපතට ඔහුගෙන යන්නේ මේ වගේ තමයි බලුකම් කර කර ඉඳලා ගිහි හෝ පැවිදි කීවත් ලොකුවට බැඳිලා කළ පව්කමින් බලු වැඩ කරමින් ඉඳලා බල්ලෙක් මිසක් වෙන කවුරුද පතු හොයලා බැලුවොත් පෙනේ මේ විලසට සසර යන එක මිනිසත් බවක් ලබලා සිටිය තැන
උඩ දැමු ගලක් බිම වැටෙන අයුරු මෙන ආසා පොදිය අකුසලයට අදිතිගෙන සසර අතර මං කර සත මේ විලසයි සසර එන්නේ ඔයිද හොඳක් රාග හිතෙන් ලෝ සත හටගෙනම දුන්නේ අසරණ මෙම සරණ සතුන් පව්කම් කර සසර යන්නේ කල්ප ගණන් පව් විඳිනට මේ තිරිසන් ගොඩෙහි ඉන්නේ දුගතිය යන විලස කරපු මහපව් දූෂණ කරගෙන කල්ප ගණන් දුක් විඳින්ට යයි එම දුගතිය සිව්පොන සතර අපා අපමණ දුක් විඳින විටදී පිළිසරණින කවුද ඉන්නේ බේරන්නට අපමණ දුක් කඳකි නගන වසර අසූවක් හිටියත් මොනවද කරගෙන ඉන්නේ තරුණ කලයි උදම් වෙලා ආගේ පොදි බඳිමින්නේ ද්වේෂ මෝහ කුණු කඳගෙන වසර ගණන ගෙවමින්නේ අද හිටියා මෙන්න මලා කිව් තැනට යකය යන්නේ මැරුණ මොහොතේ කළ පව් කඳ මොහොතින් ඇදි ඇදි එනවා අනාත සිව් අපාය වෙත ඇද මහදුක් කඳ දෙනවා මෙහෙම ගමනේ අතර මංව කල්පය මේ ගෙවවනවා අපමණ මේ ලෝ සතවය ගමන යන්නේ කුමතනවා අඩිය ගැසුව තැන අපමණ ලෝ සත මේ සිවුම් ලෙසින මහා සත්තු හිටිය වෙලා පෙරදි හිටිය අය එලෙසින අද පොඩි පොඩි දීවි පැටව් විලසට පසකට කොටුන අනන්ත දුක් විඳ මැරෙනවා මොහොත ගානේ දුක කිලිමින කල්ප ගණන් ගියත් මෙබඳු ලෝක විනාශය වන්නා එතෙක් කලක් මිදෙනු නොමැත ඔය දුක් කඳ ගෙවමින්නා අපමණ කළ පව් ගෙව ගෙව ඔපමණ මේ සත ඉන්නා පෙරදි මිනිත් වූ අයමයි සියලු සතුන් දැනගන්නා කූඹි කුරා කූඹි කිවත් ඇමි බාවා කියා ඉන්නේ පෙරදි හිටිය මහ ඉසිවරු වගේ අයයි සිහි කරන්නේ ආත් ගමන් ගිය පෙර අය අද කොහොමද ඔතන ඉන්නේ ආසා පොදි බඳපු නිසා කළ පව්කම් නැවැගෙවන්නේ සසර අනාතයි හැම දින මුනි රජ ලොව දම් දෙසුවේ එදහම් නොම ගතොත් නහෝ මේ සත මොන දෙස විසුවේ අපමණ දුක් විඳ විඳ යන අනාත ගමන කියැසුවේ තවත් යන්ට කැමතිද ඔය ගමන හිතන්න කොමුසුවේ ලෝක ධාතු වට කරගෙන සියලු සතුන් දුක් විඳිති අපමණ සසරෙහි විඳි දුක් කෙලවර නම් නැත කියති සිහි කරගෙන අතහරින්න කුණු රාගය දුක දෙවති මිදෙන දාට නිදහස ඇත නිවන් එමග මුනි දෙවති සම්බුදු රජ දෙසුව දහම ලෝකෙට යහපත දෙනවා කෙලවර වෙන්නටදී කලින් දහම් වටහුමද දෙනවා අවබෝධය දරා හොඳින් මේ දම් සිහි කරවනවා ලෝකෙනි සරු බව දැනගෙන අතහැර මිදි මිදි යනවා නිසරු ලොවට හිත තබන්න වටින දෙයක් ලොවේ නැති අතුරු හයක් මිතුර විලස මේ ලෙස පොදි ගැසී එතේ දිපුව දාට හතුරු දහම මොනවද තව එසේ ගති රාග දේශ මෝහ හරිමු එම දා නිවුමත්ද ඇතේ සම්බුදු රජ ළඟ විලසට දෙසුව දහම් සිහි කරන්න මේ තුම් ධම්මග වැඩුදා නිවන් දකි බොරු නොවන්න නිසරු ලෝකෙ අතහැරගෙන මිදුන දාට සිහි කරන්න සම්බුදු රජ දෙසුව සමන් තමන ලබයි එහි ඉතින්න
තමන් මලින් මුනිින්දු පුදා තමනවන්ට සිහි කරමු තමන ගුණය ලබා උතුම් නිවන්දකිවුන් සිහි කරමු මේ සතුනෙහි සිවූ සමනයෝ සිටින බවද දෙසූ හිතමු දෙසුව දහම් අනුව සැවම තමන ගුණය වෙත නැගෙමු සෝතාපන්නය කියන්නේ පළමු සමන වූ අය වෙති සකදාගාමි කියන්නේ දෙවන සමන පිරිසම වෙති අනාගාමි නම කියන්නේ තුන්වැනි සමන වූ පිරිසති එබඳු සතරවැනි පිරිසද අරිහත් ඥායි සමන කියති මේ හැර තව සමන නැති තමන් පුදපු මේ පින රැගෙන සමන භවම ලබන සිතේ බුදු සව්වෙමු සියලු ඉතින පස්පව් හැර දස අකුසල් අතහැර මෙම දුකෙන් මිදෙන බුදුන් දෙසුව ධම්මග යමු නිවන් දකිමු හදිනි පිටින බුදු රජ ළඟ විලස ඉතින් අද මේ ධම් සිහි කරන්නේ සවම උතුම් සමවත් හිත ලබලයි ධම්මග සිටින්නේ සම්බුදු රජුන්ට ගරුව දෙසු ධම් බැතියෙන් පුදන්නේ උන් මුනිඳු පුදා අපි මෙලෙසට සැකසෙමු ධම් නිවන දන්නේ සම්බුදු රජුන් ළඟ ලෙස අද අපි මේ ලෙස ඉන්නේ දෙසුව දහම් සිහි කරලයි මුනි ආසිරි ලැබගන්නේ බුදු සමිඳුනි ලැබුව දුලබ මගින් මෙ අප අද වෙන්නේ යනවා දහම් මග සිහි කර අදිටන් සබමිනි ඉන්නේ සම්බුදු රජ වෙතට දොහොත් මුදුනේ තබාගෙන වැඳලා අපි අද මෙම අවසරගෙන එමු නැවතත් සිහි කරලා ආපු ගමන යලි එන්නට ටික ටික පසුපස නැගිලා නැගිට නැමද මුනි රජිඳුට එමු අපි එන ලෙස නැගිලා බුදු රජිඳු වැන්දේ තමදින නැගිට වැන්දේ ඇවිත් එම පැන්දේ පසුපසට විත් ගමන ගන්දේ බුදු රජිඳු වෙත වැඳ බරු කර නැමද හැම සඳ නැවත අපි පෙරලද විලස විමනට ඇදෙමු හොඳ බද සංවර හිතිනිගෙන මුනිඳුගේ සව් විලසින දහම් දැක ගුණයෙන ඇවිත් හිඳිනෙමු පෙරදි විලසින තම අසුන් ඇත්තේ විමනට සැවොම ගත්තේ හිඳුවලා ඇත්තේ නැවත අහසට රැගෙන ඇත්තේ විමන ටිකින් ටික අහසට නැගෙනු ඇත අහම්පුසෙන් දැන් හිමිහිට ඇදෙනු ඇත සිටිය විලස සමහිටි දැන් පෙරදිහිත රැගෙන බලන් ළඟටම දැන් ඇදිලා එත විමන නවත්වා තමහිටි පෙරදි තැනි සවම සංවරව අහසින් මෙරසකිනි තැගෙන ඇවිත් තැබුවා තම හිටිය තැනි දැන් මේ සැවම හිටි තැන මයි බලනු මැනි උතුම් බුදුන් වැඳලා ගරු සිතකින්න උතුම් සමවතේ පිහිටා ගුණයෙන්න දහම් දැකලා ඇවිදින් සමනය වන්න සමන වුණා යයි සාදුය නද දෙන්න සාදු 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 ගුණසිත වඩාගෙන බවුනක් මෙදාගෙන සමවත් ගුණෙන් සිව් පිලිසිබියවා වුණා එම ගුණ කඳින් දුන් දම් කඳ මෙසේ දැන මුනිපිය පුදමු අපි නිවනට නැගීගෙන සාදු 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 යහගුණ බලින් සමදෙන බුදු රජ ළඟට අරගෙන ගියා මුනි රජ වන්දලා හොඳට ලැබු පින් සියල්ලෝ දෙවි මිනිසුන් ළඟට විහිදා පතුරවමු සැමටම සිහි දෙවට දෙව්ලොව බබලොවද සැම සත වෙතට ගෙන මේ පින් විහිද යාවා වට සියලු තැන ඒ සැම දෙනාටද සදහම් සුවයගෙන නිවනම ලැබේවා සුගතිය සෙතම දෙන සාදු 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 තම දෙන වෙතට මේ දම් කඳගෙන දීලා තම දෙන සංවරව දහමට හිත පාලා
ධම්මග නොකඩියා වායයි සිහිදීලා නෙතර තබමි පෙර ලෙස ලොව සෙත දීලා සාදු සාදු සාදු. එතාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති පේතා අනුමෝදන්තු සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සාදු සාදු සාදු. යංකිච්ච රතන ලෝකේ විජ්ජේ දිදාපුතු රතන බුද්ධ සමන්නත්ති තස්මාසුත්තේ භවන්තුතේ. යංකිච්ච රතන ලෝකේ විජ්ජේ කිවිදාපුතු රතන ධම්ම සමන්නත්ති තස්මාසුත්තේ භවන්තුතේ. යංකිච්ච රතන ලෝකේ විජ්ජේ කිවිදාපුතු රතන සංඝ සමන්නත්ති තස්මාසුත්තේ භවන්තුතේ. අභිවාදන සීලිස නිච්ඡා වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයි වන්නෝ සුඛං බලන්ති. ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙත අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්චතු සියලු දෙනාට යහපත බින්දේ උදා වේවා. සියලු සත්ත්වයන්ට යහපත ශාන්තිය උදා වේවා. සෑමට නිවන් සාක්ෂාත් වේ වාසනා පහළ වේවා. යහපත කමේවා.